තවහිද් ජමාත් කියන සංවිධානය පෝෂණය කරේ හිටපු ආණ්ඩුව. ඒගොල්ලොන්ට සල්ලි ගෙව්වේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව. විවිධ සංවිධාන හදලා මේ සංවිධාන කෙනෙක්ට හප්පලා පාලනය අරගෙන යන එක තමයි ගෝඨාභය රාජපක්ෂලගේ උපක්‍රමය වුණේ. තවහිද් ජමාත් සංවිධානයේ ආයුධ අතට උණ ගත්ත DIG කෙනෙක් ඉන්නවා. ඒ තමයි එඩිසන් ගුණතිලක. ගඩාපි කියලා හඳුන්වන එයා. එයා තවහිද් ජමාත් සංවිධානයේ ආයුධ අතට උණ ගත්තා. ඒකේ පරීක්ෂණ නැවැත්වුවේ කවුද? ගෝඨාභය රාජපක්ෂ. විශ්වාස භංග කියන එක හොඳයි. හැබැයි රිෂාඩ් බදුදීන්ට විශ්වාස භංග කියන්න කලින් තවහිද් ජමාත් එක හදපු, සල්ලි ගෙවපු, පෝෂණය කරපු මහින්ද රාජපක්ෂලාට විරුද්ධව විශ්වාස භංග යෝජනා ගේන්න ඕන. මුලින් මහින්ද රාජපක්ෂලා ගෙනල්ලා දෙක රිෂාඩ් බදුදීන්ට ගෙනාවට ප්‍රශ්නයක් නැහැ. 2014 මාර්තු මාසේ 24 වෙනිදා එවුලමාවරුන් කියනවා ගෝඨාභය රාජපක්ෂ හම්බු වෙලා කියනොත් මේ තවහිද් ජමාත්ලා කැන්සර් එකක් වෙනවා ඉස්සරහට. තහනම් කරන්න කියලා කනකට ගන්නේ නැහැ. මේ 21 වෙනිදා සිදුවීමෙන් පස්සේ ඒ උලමාවරුන්ගේ නායකයා ජනාධිපතිවරයා ඉදිරියේ කිව්වා මේක. අපි කිව්වා කටකඩන එකක් ඇහුවේ නැහැ කිව්වා. ගෝඨාභය වගේ කෙනෙක් ආවොත් මේක සිරියාවක් වෙනවා. නිදහසා යුක්තිය වෙනුවෙන් සටන් කරපු අපි මේ රටේ පුරවැසියෝ නැවත වතාවක් ආපස්සට යන්න බෑ.